හොඳින් සාවධානව අහන්න. මේ ඇයි වෙනස්කම් කාලෙදී නිවන් ලැබීමට අවශ්‍ය වෙන ආකාරයේ එකම් ගැඹුරු දේශනාවක් වත් කියන්නට කියලා ප්‍රකාශ කළ නිසා මම කල්පනා කළා මේ ඇයි පාදායන් වගේ මෝගරාජ සූත්‍රයේ තියෙන ගාථාවක් වශයෙන් ධර්මස්කරණ ධම්ම දේශනාවක් පිළිපැදේ කියන එම සූත්‍රයේ මෙන්න ගාථාවක් දක්වලා තියෙනවා. ශුන්‍යතෝ ලෝකං නවෙක්ඛස්සෝ මෝගරාජ සදාතතෝ අත්තානු දික්ඛින් ඕහච්ච ඒවං මච්චතවසිය ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චරාජ නසස්සති කීති. මේ සරල දර්ශනය මේකයි. ශුන්‍යතෝ ලෝකං නවෙක්ඛස්සෝ මේ ලෝකය ශූන්‍ය වශයෙන් දකින්න බලන්න. ඒ වගේම සදාසතෝ හැම වෙලාවෙම සතියෙන් වාසීව වාසය කරන්න. අත්තානු දික්ඛින් මෝහච්ච අස්මිමානෙ සම්පූර්ණයෙන් දුරු කරන්න. ඒකේ කල විට ජාතිය ඉක්මවා යන්නට පුළුවන්. ඒ ආකාරයෙන් ලෝකයේ දක්න කුද්දලයාට නැවත ජාති ජරා මරණයක් පැමිණෙන්නේ නැහැ. ඒකම දුකේ කෙළවර වෙනවා. මේකයි ඒකාන්තාවේ සරදාදහස. ශුන්‍යතෝ ලෝකං නවෙක්ඛස්සෝ වගේ ගාථාවෙන් දැක්වෙන කෙටි අදහස ඔය අපි ප්‍රකාශ කරමු. එතකොට ශුන්‍යත කියන්නේ ශූන්‍ය භාවයට කියන පාලි වචනය. ශූන්‍ය කියන එකෙන් අදහස් කරන්නේ ශුන්‍යෝ ලෝකෝ වර්තේනවා තේනේනවා ආත්මයක් හෝ ආත්මයක්ට අයත් දෙයක් මේ ලෝකේ තුළ නැති නිසා එම එකට ශූන්‍ය කියලා කියනවා. නිත්‍ය වශයෙන් යමක් නැති නිසා ශූන්‍යයි. දුව ස්ථාවර සාස්ත්‍ව වශයෙන් සදාකාලික වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ තුල කිසිවක් නැති නිසා ඒක ශූන්‍යයි. ඒ වගේම මේ පංචස්කන්ධ ධර්මයන් සමාත වනා විදිහට පවත්වා ගන්නට බැරි සමාගයේ වශයෙන් නොපවත්නා වූ ධර්ම නිසා ශූන්‍යයි. දන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහකින් අපිට නොඑක ආකාර දුක් වේදා කරදර ආදී දෙදෙනු මේවා ලැබෙන්නේ මේවා අනාත්ම නිසා. බුදුදානන් වහන්සේ සූත්‍රයකදී කන්ද සූත්‍රයේ කන්ද සංවිතයේ තියෙන සූත්‍රයකදී මෙලෙසින් දක්වනවා. රූපං චේදං වික්ඛේ යක්ඛ දොයිස්ස නයිතං රූපං අබ්බාදාය සම්මතේය ලබ්බේත මේ රූපේ ඒකම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මහෝසීති. මේ රූපයේ යම් කිසි ආත්ම ස්වභාවයක් තියෙනවා නම් මහණෙනි මේ රූපයේ ආපරාදේකිනිත දුක පිණිස පවතින්නේ නැහැ. ඒ වගේම මේ විදිහට මගේ රූපේ පවතිනවා මේ විදිහට මගේ රූපේ නොපවතිනවා කියලා අපිට පවස් ගන්න යන්නට පුළුවන් එකම තිබෙන්නට ඕන. නමුත් හේම කරන්නට බෑ යස්මාචකෝ වික්‍රේ රූපන් අනත්තා මේ රූපේ අනාත්ම නිසා තස්මා රූපන් ආබාධා සම්මත්තති මේ රූපයේ ආබාධයේ පිණිස දුක පිණිස පවතිනවා. නැත ලබ්බති ඒවම් මේ රූපන් හොති ඒවම් මේ රූපන් අහෝසීති. අපිට ඕන විදිහට මේ රූපය පවත් ගන්න යන්නට බෑ. මේ විදිහට මේ රූපය පවතිවා මේ විදිහට නොපවතිවා කියලා එන්න පවත් ගන්න යන්නට හැකියාවක් නැහැ. මේ වගේම තමයි වේදනාව. වේදනාව අපට ඕන විදිහට පවත් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි දුක් වේදනා ලබන්නට කිසිම කැමැති නැහැ. නමුත් ඒ දුක් වේදනා ලැබීමට කැමැති නැති වුණාට ඒකාන්තයෙන්ම දුක් වේදනා දෙනද නියම් කිසි කරුණක් ලැබුණාට පස්සේ ඒ ප්‍රත්‍ය යෙදුණාට පස්සේ දුක් වේදනාව අපට අත්දකින්නට ලැබි වෙනවා. එම නිසා ඒ දුක් වේදනාව ආභාෂයේ පිණිස දුක පිණිස අහිත පිණිස පවතින නේද. මේ අංකාරයෙන් වේදනාව ක්‍රියාත්මක වන්නේ වේදනාව අපේ ධර්මයක් හෝ අපට අයත් ධර්මයක් නොවන නිසා හේතුන් නිසා හටගන්නා ඵල ධර්මයක් වන නිසා. ඒ වගේම තමයි සංඥා සංඛාර කියන කොටස් දෙකක් සංඥා හඳුනා ගැනීම සංස්කාර කියන්නේ සිතේ දන්නේ. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මට හිතන්නට පුළුවන් මට අහන්නට පුළුවන් මට කල්පනා කරන්නට පුළුවන් ආදී වශයෙන්. මේක ප්‍රායෝගික වශයෙන් මම නොවේ කියලා අත්දකින්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම ඔය අමනුෂෝධර වෙන ඩක්ටරට පස්සට යම් පිටිකනේ සිටිනවා නම් තමන් ඉතාමත්ම මතක තිබෙන කරුණා තමන්ට ඉතාමත්ම හොඳින් මතක තියෙන කරුණක් වුවත් ඒ කරන්න යන විට මොලේ එක්තරා කොටසක් තියෙන එතන තෙරපුවාට පස්සේ මොකක් පස්සේ ඒ කරන්නට බැරුව ඔක්කොම අමතක වෙලා යනවා.
දැන් මේ අය දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අවස්ථා 10ක් 15කට වැඩි ප්‍රමාණයකදී මේ සතරේද්දීපාල ධර්මයන් දිනු කරපු කෙනෙකුට අවුරුදු කල්පයක් හෝ කල්පයකට ටිකක් මඳ කාලයක් වැඩියෙන් ඉන්නට පුළුවන් කියලා. නමුත් ඒ කොහොම ඒ වෙලාවේ ඉල්ලන්නට ආනන්ද හාමුදුරන්ට හැකියාව තිබුණා. ඒ ඉල්ලන්නට පුළුවන් භාවයේ ඒ හැකියකම සම්පූර්ණයෙන්ම නැති කරලා ඒක අමතක කෙරෙව්වා කියන කතාව මෙහෙට තේරෙන්නේ. ආනන්ද හාමුදුරුව අවසානයේ වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ආය සංස්කාර හැදියාට පස්සේ ගිහිල්ලා ඉන්නේ කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වාසය කරන්නට කියලා. ඒදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඔබට මෙතෙන්දී මා මෙහෙම කියවා තමයි. ඒ මෙතෙන්දී මෙහෙම කියවා කියලා ඒකේ ප්‍රස්ථාන නම් සහිතව සඳහන් කළා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක ඉල්ලන්නට අමතක කළා මාර උවදුරක් වෙයි. බෝතයන් තෙන්ෂාප්තේක කරන්න පුළුවන් මේ මොලේ තියෙන ශෛල කොටස මිනිකවාට පස්සේ හිතන්නත් බැරි වෙනවා අමතක වී යනවා. මේ මතක් කරනවා කියන එක හිතනවා සම්බන්ධ අය මම මතක් කරනවා මට මතක් කරන්නද පුළුවන් කියලා. මොලේ තියෙන ශෛල කොටස නිසිපරිදි ක්‍රියාත්මක නොවන විට තමන්ට ඕනකම තිබුණත් මතක් කරගන්නට බෑ. මේවා තමන්ගේ ධර්ම නෙවෙයි. අපිටන අපිට හිතන්නට අපිට කල්පනා කරන්නට පුළුවන් අපිට හිතන්නට පුළුවන් කියලා. නමුත් කිසිම කල්පනාවක් හිතන්නට හිතීමක් කරන්නට බැරුව යන ඒ විදිහට ඒ මොලේ සයිඩ කොටස් පස් කළාද පසු. දෙකුවාට පසු. අපි කල්පනා කරන අපිට අහන්නට පුළුවන් කියලා. අනේ ඉයර්ෆෝන් දෙකක් ගහලා මුළු ශබ්දේම වලින් මේකේ තියෙන ශබ්ද ප්‍රමාණය ඉහළින්ම වැඩි කරලා ආගමී කියලා. මොලේ එක්තරා කොටසක් තියෙනවා යම් කිසි දෙයකට බඳුන් වුණාට පස්සේ ඒ කනේ තුලම ඇහෙන ශබ්දේ පවා නොඇසී යනවා. නිින්ද ගිහින්න නෙවෙයි. මේකෙන් පැහැදිලිව තේරුම් ගන්න ඕන මේ සංඥා සංඛාර කියන දේවල් විශේෂයෙන්ම තමාගේ ධර්ම නෙවෙයි, තමාට අයත් ධර්ම නෙවෙයි, තමාට ඕනේ විදිහට අදා ගන්නට, ඇති කර ගන්නට, නැති කර ගන්නට පුළුවන් ධර්ම නෙවෙයි. ඒකාන්ත වශයෙන්ම මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නිසිපරිදි සිදුවීම තුළින් ඇතිවෙන හේතුන් නිසා ඇතිවන ප්‍රතිඵලයක් කියන කරුණ. මේක බොහෝ දෙනෙක් දන්නේ නැති නිසා මට හිතන්න පුළුවන් මම තමයි හිතන්නේ ආදී වශයෙන් ආත්ම දෘෂ්ටියකට බැස ගන්න. ඒ වගේම විඥානස්කන්ධයත් විඥානස්කන්ධය අපේ කැමැත්තට වක්මැත්තට අනුව ඇති වෙන දෙයක් නෙවෙයි. හේතුන් තියෙන නිසා ඇති වෙනවා, හේතුන් නැතිනකොට නැතිය. අපිට ඕනෑ විදිහට ඒක ඇති කරගන්නද බෑ. ඇහැට රූපයක් දැක්කාට පස්සේ නොදක ඉන්නත් පුළුවන්කමක් නෑ. රූපය අපිට ඇහැට පේනවා නම් ආලෝකාදී කර්ණු තියෙනවා නම් ඒ රූපය දකිනකොටම අපිට ඒ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. මේ දැනීම සත්ව විඥානසිතයි. ඒ සත්ව විඥානසිත තමන්ට ඕනෑ විදිහට ඇති කරගන්නද නැති කරගන්නද පුළුවන් දෙයක් නෙවෙයි. හේතුඵල ක්‍රියාදාමයක් නිසා පහළ වූ ධර්මතාවය. අනිත් ශබ්දයක් වදින විට අපි ජීවිතයෙන් සිදෙනවා නම් ක්‍රියාත්මක මනසකොත් තිබෙනවා නම් කන් දෙකක් හරියට තියෙනවා නම් මේ තවශයෙන් මේ ශබ්දේ නොසාතිය දෙන්න හැකි කමක් නැහැ. ඔය ජීවිතේම ධ්‍යාන මාත්‍රක සිද්ධියොත් එහෙම ඒක නොසාතිය දෙන්නද පුළුවන් මිසේ නොවන කෙනෙකුට ඒක නොසාතිය දෙන්නද බැහැ. මේ විදිහට තමන් තේරුම් ගන්නට ඕනේ මේ පංචස්කන්ධ ධර්ම තමන්ගේ විශේෂීලා තමන්ගේ වශයෙන්ලා පවස්සා ගන්නට බැහැ. ඒක නිසාම මේවා ආබාධය පිණිස දුක පිණිස පවතිනවා. මේවා තුළින් දුක් ලබා දෙන්නේ ඒක නිසා. මෙම නිසා මේ ලෝකය ශූන්‍යයි කියලා ඉදිරි ගන්න අවශ්‍ය දක්වා නිත්‍ය භාවයක් නැහැ, ශාශ්වත භාවයක් නැහැ, විපරිණාමයට වෙනස් ස්වරූපයට පත් නොවී සිටින ස්වරූපයක් නැහැ. සමාඩ වන විදිහට පවත් ගන්නට බෑ. ආත්මයක් නෙවෙයි, ආත්මීයතය දෙයක් නෙවෙයි. ඒක නිසා ශූන්‍යයි කියලා කියන්නේ. ශුන්‍යවත් වෙනවා තනිනවා, ලෝකෝ ශුන්‍යවත් වෙනවා තනිනවා කියලා අපිට ඕන නම් ඒක විග්‍රහ කරන්නට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන ශුන්‍යතෝ ලෝකං නවෙක්ඛස්තු. මේ ලෝකේ ශුන්‍යවතෙන් දක්ින්න. මේ ලෝකයේ තියෙන එක අදින් අදහස් කරන්නේ පංචස්කන්ධ ලෝකය. නැත්නම් ධාතු ලෝකය, ආයතන ලෝකය, ඡන්ද ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක වැනි දේවල් තමයි ඉහිදී ලෝක කියන වචනයට අන්තර්ගතවන්නේ. මේ වචන තුනට ඡන්ද, ධාතු, ආයතන කියන වචන තුන මේ ලෝකේ යම්තා සත්‍ය සිදී නම් ඒ සත්‍ය අන්තර්ගත වෙන ඔයින් දෙහෙද සත්‍ය විග්‍රහ කරලා දක්වන්නට නැහැ. මේ නිසා මුළු විශේෂිත සෑම සත්‍යයක්ම මේ වචන තුනෙන් අපි අපිට අපිට මේ වචන තුනෙන් දැක්කෙනවා.
මේෂා ලෝකයේ කියන්නේ කුමක්ද කියන එක තේරුම් ගත යුතුයි. පංචස්කන්ධ ලෝකේ නැත්නම් ධාතු ලෝකය, ආයතන ලෝකය, මේව තමයි ශූන්‍ය වශයෙන් දැක්ෙන්නට ඕනේ. ඇයි අපි මේවට ලෝක කියලා කියන්නේ? පංචස්කන්ධේ පංචස්කන්ධයම කියන්න පුළුවන්. නැත්නම් ආයතන වලට ආයතනම කියන්න පුළුවන්. ඇයි අපි ලෝක කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් ඕක ප්‍රශ්නේ එක්තරා භික්ෂුවක් ගිහිල්ලා විමසනවා. ශූන්‍ය ලෝකෝ දිබන්දේ උච්චති කිස්සාතානුකෝ බන්දේශ ලෝකෝ චුච්චති. ලෝකේ කියලා මොන හේතුන් නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ? ඒක තමයි අහන ලද ප්‍රශ්නේ ඉතාම සරල අදහස. ලුච්ඡති इति කෝ භික්ඛවේ තස්මා ලෝකෝ චුච්චති. බින්දෙන නිසා කඩා හැලෙන නිසා තමයි මහණ ලෝකයයි කියලා ප්‍රකාශ කරන්නේ. ඉන්සේ ලුච්ඡති මොකද්ද කැදෙන්නේ, මොකද්ද කඩාගෙන හැලෙන්නේ? චක්ඛුංකෝ භික්ඛු ලුච්ඡති. රූපා ලුජ්ජති, චක්ඛු විඥානං ලුජ්ජති, චක්ඛු සංපස්සෝ ලුජ්ජති. යම්පිතං චක්ඛු සංපස්ස පච්චයා උපජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්පේ ලුජ්ජති. කැඩෙනේෂා බිඳෙනේෂා ලෝකේ කියලා කියනවා. මොකද්ද මේ කැඩෙන්නේ, මොකද්ද මේ බිඳෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේකට පිළිතුරු වශයෙන් දක්වනවා, ඇහැ කැඩි කැඩි බිලි බිලි යනවා, ඇසකටින රූප කැඩි කැඩි බිලි බිලි යනවා, චක්ක විඥානය කැඩි කැඩි බිලි බිලි යන ධර්මයන්. ඒ වගේම චක්ක සංපස්සයත් කැඩෙනවා බිඳෙනවා. චක්ක සංපස්සය නිසා යම් විශේෂකෝ හෝ දුක්ඛෝ මෙදහසෝ වේදනාවක් ජනිත වෙනවා නම් මේ සියල්ලම කැඩි කැඩි කඩාගෙන හැලෙනවා, වැටිය බිඳ වැටෙනවා. ඒ චක්ක සංපස්යෙන් පසු ඇති වෙන චක්ක සංපස්සජා වේදනාව නිසා යම් කිසි රූප සංඥාවක් හෝ රූප සංචේතනාවක් හෝ රූප විචක්යක් හෝ රූප විචාරයක් හෝ රූපේ පිළිබඳ සංඥාවක් හෝ වැලීමක් හෝ බැඳීමක් හෝ නැත්නම් ගැටීමක් අපනාපයක් නුදුෂ්ණා බවක් ආදී කවර ධර්මතාවයක් ඇති වුණත් මේ සියලුම චිත්ත සංස්කාර ධර්මත් කඩාගෙන හැලෙනවා, පවතින්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කන ගැන කියනවා, කන කඩාගෙන හැලෙන දෙයක්, රුද්ධති බිඳෙන දෙයක්. ශබ්ද බිලි බිලි වැටෙනවා, කඩාගෙන හැලෙනවා. ශෝත විඥාන ඒ විදිහටම ඇතිවෙමින් කරටමින් නැති යනවා. ශෝත සංපස්සය එළදයි. ශෝත සංපස්සජා වේදනාවත් ඒ වේදනාව නිසා යම් තාක් චිත්ත සංස්කාර ධර්ම ජනිත වෙනවා නම් ඒ සියලුම චිත්ත සංස්කාර ධර්මත් එලෙසින්ම කඩාගෙන හැලෙනවා. මේක මේ විලාවේ මේ ඇයට අත්දකින්නට සිතින් මේක විචිතුවන ආකාරය දකින්නට නැහැ නම් නිවෙස්වලට ගියාට පසු හෝ එකක් හරි සමාධිමත් සිතක් ඇති කරගෙන බලන්න මේ කියන කාරණාව එකෙන් ලොකු අත්දැකීමක් ලබන්නට පුළුවන්. ඒක නාශයේ දඬසුවඳ යෝවා දහන විඥානයේ ගාන සංපස්සේ ගාන සංපස්සජා වේදනාව සහිත ඔක්කොම චිත්ත සංස්කාර ගන්න කඩාගෙන හැලෙන සත්‍ය ජීවහා විඥානයත් ඒ නිසා පහළ වෙන ජීවහා සංපස්සය වේදනා ආදී සියලුම සිතේ ධම්මත් කඩාගෙන හැදෙනවා. කයත් ඒ වගේ කඩාකඩි කෙලි හැදෙන ධම්මයක්. පොට්ටබ්බත් කෙලි කෙලි හැදෙන ධම්ම කාය විඥානත් එදෙසින්ම කඩි කෙලි වැටෙනවා. ආය සංපස්සේ කා සංපස්සය වේදනාව ඒ වගේ මේ නිසා පහළ වෙන සිතේ ධම්ම ඔක්කොම කඩි කෙලි වැටෙනවා. මනසත් කඩාගෙන හැරෙනවා. මනස සමූල ධම්මාරම්මන ඒ නිසා පහළ වෙන මනෝවිඥාන කඩාගෙන හැරෙනවා. අපි හිතමු ගිනි කෙලි සංග්‍රහණයක් යම් පිටකෙනෙක් දැක දැකා ඉන්නවා නම් අර උඩට පස් වෙලා ගිහිල්ලා ඒ පොඩි පොඩි ගින්දර කෑලි කැඩි කැඩි නිමිනිමි පහළට වැටෙන ආකාරය මේ අය දැකලා. මෙන්න මේ දර්ශනය වගේ ඇහැ හා සම්බන්ධ සියලුම කොටස්, කන හා සම්බන්ධ සියලුම කොටස්, කීප සියලුම කොටස්, නාසය දිව ශරීරය සහ මනස හා සම්බන්ධ සියලුම කොටස් කැඩි කැඩි වැටෙන ආකාරයේ සිතට පේන්නට ඕන. එහෙම පේනවා නම් මේ සියල්ලම අනිත්‍යයට යනවා. අනිත්‍යයට යන නිසාම නිරුද්ධ වී යනවා. අර දිනිකේ සම්දර්ශනයේදී උඩ මහා ලස්සන දැල්ලුක් තිබේ. එක වේලාවකදී මොහොක්පත් නැතුව ධන කවරක් වැටෙනවා වගේ නිරුද්ධ වී යනවා. මේ ඔක්කොම ධන නිරුද්ධ වී යනවා. මෙන්න මේ නිරුද්ධ වී යාම දකින්නට පුළුවන්. ඒකට අපි කියනවා ශූන්‍යතාවය කියලා. ශූන්‍යත කියන වචනේ මේ දීවා පාවිච්චි කරන්නේ ශූන්‍යතෝ ලෝකං අවික්ෂප්තෝ කියලා. මේක පළමුවෙන් මේ විදිහට භාවනාවක් මගෙන් අත්දකින්නට බලන්න.
සමාධිමත් සිතක් ඇති ඔය විදිහට හිතලා බලනකොට තමන්ට පැහැදිලි වෙනවා ශූන්‍යතාවයකට පිටපත් කරගන්නද පුළුවන් වී එසේ නොයකිනු මේ විදිහට තව අදියරක් ඉදිරියට ගමන් කරන්නට සිදුවෙනවා. ඇහැ කියන්නේ මොකද්ද? රූප කියන්නේ මොකද්ද? චක්කු විඥාන කියන්නේ මොකද්ද? චක්කු සංස්කාර, සංස්කාර සංස්කාර, වේදනා සහිත චිත්ත සංස්කාර ගන්න මොකද්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න. ඇහැ කියන්නේ රූපයක් බව මේ දන්නවා. චක්කු ප්‍රසාද රූපේ නැත්නම් සත්මහා ධාතු නිසා ඇති වෙච්ච උපාදාය රූප, සත්මහා ධාතු සබ්බාදාය රූප කොටස රුන්නේ ඇහැ කියන්නේ. ඒ අවබෝධයෙන් ඔය කියන ශූන්‍යතාවය දකින්නට බෑ. ඇහැට පෙනෙන රූප කියන එක මේ අය දන්නවා. මතු පිටින් පේන වර්ණ රූපේ දැක්මේ වෙනවා කියන එකත් මේ අවිට අප කලින් කියලා දීලා තියෙනවා දන්නවා. ඒකෙම ඔය කියන ශූන්‍යතාවය දකින්නට බෑ. එහෙමනම් ඒක දකින්නට නම් ඇස කියන්නේ නාම ධර්මයක් කියලා අවබෝධ කරගත යුතුයි. ඇස රූප ධර්මයක් විශේෂයෙන් මේක නාම ධර්මයක් නෙවෙයි. මාමේ කියන්නේ ඇස කියන එක අපි හිතපත් කරනකොට ඒ පිළිබඳ සිටේදි මාත්‍රයක් ඇතිවීම නැතිවීම වෙන දෙයක් නැහැ ඒක. දැන් අපේ ශරීරයේ ඇස කන නාසය දිව ශරීරය මනස ඉන්ද්‍රිය ඔක්කොම තියෙනවා. අපි හිතමු මේ වෙලාවේ දිව ගැන සිහිපත් කළේ නැත්නම් දිව තියෙනවද කියලා දන්නේ නැහැ. දිව තිබෙනවා තිබුණාද තියෙනවද කියලා දැනගන්නට බැහැ තියෙනවද කියලා දන්නේ නැහැ ඒ පිළිබඳ සිතිවිල්ලක් ඇති වෙන්නේ නැහැ. එතකොට දිව පිළිබඳ දැනීමක් ඇති වෙන්නට සිතිවිල්ලයි අවශ්‍යව. මේ සිතිවිල්ල ඇති වෙන්නේ නැත්නම් දිව තියෙන බවක් අපිට විද්‍යමාන වන බව දක්නට බැහැ. මේ වගේ තමයි ඇස කියන එක. තියෙනවද කියලා විද්‍යමාන වන්නේ තමාගේ සිතට තේන්නේ නැහැ. ඒ පිළිබඳ නාම ධර්මයක් ඇති වුණේ නැත්නම් ඒ නාම ධර්මයේ තමයි මෙතන ඇස්ත කියලා කතා කරන්නේ. ඒක අවබෝධයල ගෙනිය ආයතේ. මම කියන එක මතක තබා ගන්න එක නේ. මේ කරුණ මීමමයි කියලා තමන්ගේ සිතට අවබෝධයල ගෙනියමයි අත්‍යවශ්‍යයි. නැත්නම් ප්‍රතිඵල ගන්නෙ ඇහැට පේන රූප මම බලනවා මම දකිනවා. ඒ විදිහට අපි කතා කළාට සත්‍ය වශයෙන් එහෙම දෙයක් නෑ. අපි බලන්නේ රූප කියලා අපි හිතනවා. එහෙම දෙයක් සත්‍ය වශයෙන් නෑ. අපි බලන්නේ තමන්ගේම සිතයි. ඇහැට රූපයක් පෙනෙනාට පස්සේ චක්ඛුඥාන ආදී සිතිවිලි ධම්ම ඇති වෙනවා. ඒ සිතිවිලි නාම ධර්ම ඇතුලේ නැත්නම් අපිට ඒ රූපේ දකින්නට බෑ. අනිත් පැයෙන් ඇහැට දකින රූපයක් අපි දකින විට අපි දකින්නේ ඇහැට පෙනෙන රූපේ නෙවෙයි සිත තුළ මතුවෙන ලාංඡනයක්, සටහනක්. නිමිත්ත අපි දකින්නේ මනසේ ඇති වෙන නිමිත්තක් දකිනවා හැර බාහිර රූපයක් සිතට දකින්නද බෑ. නම් ඒක ටිකක් ගැඹුරු කාරණාවක්. කෙසේ නු ඒක තේරුම් ගන්නට නොහැකි වුණත් මේ අපි රූපයක් බලනවා කියන්නේ දැනීමක් ඇතිවීම පමණයි කියන එක තේරුම් ගන්නට පුළුවන්. රූපයක් බලන්නට බෑ අපගේ සිතේ තියෙන නාම ධර්ම ඇතුළේ නැත්නම්. නැත්නම් වෙනස් වචන වලින් කියනවා නම් අපි රූපයක් බලනවා කියන්නේ අපගේ සිතේ තියෙන නාම ධර්ම ටිකක් ඇතුළේ යම්. ඒක නිසා රූප කියන්නේ නාම ධර්මයක් කියලා අවබෝධ කරගන්න. චක්කු විඥානය කියන්නේ නාම ධර්මයක්. ඒ ගැන වචන ආය කතා කරන්න තියක් නැහැ. චක්කු සංපස්සත් නාම ධර්මයක්. චක්කු සංපස්සජා වේදනා සැප දුක් නැදාකවර වේදනාවක් කරයි. දැනීම් මාත්‍ර බිඳීම් මාත්‍ර පමණයි. මේ ඔක්කොම නාම ධර්ම ඇති නැති යන මොයි කොයි වේදනාවක් ආවත් එච්චරයි. ඒ පිළිබඳ පහළ වෙන සිටිවිලි ඇලීමක් බැඳීමක් උපාදාන කිරීමක් ගැටීමක් නිරුෂ්ණා බව ප්‍රෝධයක් වෛරයක් ඕනෙම එකක් නැත්නම් කරුණාවක් මෛත්‍රියක් ඇහැට පෙනෙන රූපේ දැක ඇති කරගන්න පුළුවන්. නැත්නම් ඒවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වශයෙන් සිතන් කවර සිටිවිල්ල සිටවන් ඔක්කොම චිත්ත සංස්කාර ධර්ම නාම ධර්ම. එතකොට ඇසත් නාම ධර්මයක් රූපත් නාම ධර්මයක් චක්ඛු විඥාන චක්ඛු සංපස්ස චක්ඛු සංපස්සජා වේදනා සහිත සියලුම සිටිවිලි ධර්ම නාම ධර්ම. මේ නාම ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත තියෙනවා නැවත පවතිනවා නැවත නැති වෙනවා. මෙසේ ඇති වෙමින් පැවතිමින් නැති වෙමින් යන අඛණ්ඩ ක්‍රියාදාමයක් තමයි රූපය බලනවා කියන්නේ. සිටිවිලි වල නාම ධර්ම වල ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාදාමයේ තමයි අපි රූපයක් බලනවා කියලා කියන්නේ. මම බලනවා කියන්නේ මේ සිටිවිල්ල පවස්න නාම ධර්ම. මම බලනවා මා අපි බලනවා මේ සිටිවිලි නාම ධර්ම. කනට ශබ්දයක් ඇහෙනවා කියන එකත් ඒ අනුසාරයෙන් මෙයයි හිතා ගන්න ඕනේ. කන කියන්නේ නාම ධර්මයක් කියලා. මොකද ඒ ගැන සිතිවිල්ලක් ඇති වුණේ නැත්නම් කන තියනවාද කියලා අපි දන්නේ නැහැ. කන අපේ ඇහිසට අරමුණු වන විට නාම ධර්මයක් පහළවන්නේ. ඒ නාම ධර්මය ඇති වීම තමයි මෙතන වැදගත් වන්නේ. නැත්නම් ඉතින් කන ඔය පැත්තක තියෙයි. මලමිනියක තියෙන කනක් වගේ. ශබ්ද
ලෝකයේ කොච්චර ශබ්ද තියෙනත් අපට වැඩක් නැහැ. ඒවා අපේ කණේ වැදලා ඒ පිළිබඳ දැනීමක් පහළ වුණොත් පමණයි ඒකෙන් අපට වැඩක් තියෙන්නේ ප්‍රතිඵලයක්. ඒ නිසා ශබ්ද කියන්නේ සංකීර්ණ දැනීම මාත්‍ර පමණයි. එතකොට ශබ්ද නිසා ඇතිවෙන සෝත විඥාන, සෝත සම්පස්ස, සෝත සම්පස්සදා වේදනා, ඒහා පහළ වෙන සියලුම දේවල් ඔක්කොම දැනීම පමණයි. මේ විදිහට අනිත් ඉන්ද්‍රියන්වත් බලන්න දිව, ශරීරය, නාසය ඔක්කොටම මේ ඔක්කොම නාම ධර්මයේ කියන අවබෝධයෙන් යුතුව නාම ධර්ම ඇති පැවති නැති යාමක් හැරෙන්න මෙතන දෙයක් නැහැ කියන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයේ සිටලා අර මා කලින් කියපු කඩා හැලෙන ආකාරය දකින්න. ඇහත් නාම ධර්මයක් කනත් නාසය දිව ශරීර ඔක්කොම නාම ධර්ම කැඩි කැඩි වැටෙනවා. අර මා කලින් කියපු උපමාව දකින්නට පුළුවන් නම් මේ විදිහට දර්ශනයට ඉතාම හොඳයි. ගිනිතරි දර්ශනයක් ඒකෙදී උඩට යනවා මේ ගින්දර මොන ඒ කාරිකාරිය කැඩි කැඩි වැටි ගිහිල්ලා නැත්තටම නැති වෙනවා. මේ ඔක්කොම ධර්ම මේ විදිහට කැඩි කැඩි ගිහිල්ලා වැටි නැති දැක්කොත් එහෙම සම්පූර්ණයෙන්ම ශූන්‍යකත්වයකට පන්ත වෙනවා. ශූන්‍යතෝ ලෝකං අවිස්සෝ ශූන්‍ය වශයෙන් ලෝකේ දකින්නවා. මෙතන දකින්නේ මේ ආයතන ලෝකය. ආයතන, රස ආයතන, ධන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියන ලෝකයන් මේ දකින්නේ කදායි. ඒ ලෝකයේ කියන එක ස්කන්ධ ලෝක, ධාත ලෝක, ආයතන ලෝක කියන අපි කියවා. මේකදී අත්දැකීමක් ලබන්නට බැරි නම් අපි පංචස්කන්ධ ලෝකයට බහින්න තෝරන. පංචස්කන්ධ කියන එක මේ අය දන්නවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් පහ. ඒක කඩාගෙන හැලිලා ශූන්‍ය වෙන ආකාර කීපයක් අපි කියන එකකින් හරි එකෙන් අත්දැකීමක් ලබන්නට පුළුවන් වේ. ටිකක් සිත සමාධිමත් කරලා ප්‍රඥාවෙන් යුතුව වේදනා ස්කන්ධයේ දැස බලන්න. මොකක් හරි වේදනාවක් තමයි දැනෙනවා. වේදනාව දැස බලන්න. මොකක්ද මේ වේදනාව? නිකන් දැනීමක් නේ. නාම මාත්‍රයක් හැටි වෙනවා. පවතිනවා නැති වෙනවා. නැති වෙලා ගියාට පස්සේ මේක කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ අවබෝධයෙන් ඒක දකින්න ඕන වෙන්නේ තුන. ඊළඟට සංඥාව දැක බලන්න. මොකද්ද සංඥාව දැනව හඳුනා ගන්න. හඳුනා ගැනීමේ ස්වරූපය මොකද්ද? ඒකත් දැනීම මාත්‍රයක්. ඇති වුණා, පැවතුණා, නැතුණා, නැතුණාට පස්සේ මොකක්ද ඉතිරි වෙන්නේ? සිතේදී කියන්නේ ඒවත් නාම ධර්මයි. ඒ නාම ධර්ම වල ස්වරූපය මොකද්ද? ඇති වෙනවා, පවතිනවා, නිරුද්ධ වෙනවා, නිරුද්ධ වී ගියාට පස්සේ ශේෂ වෙන කිසිවක් නැහැ. විඥානය කියන්නේ මොකද්ද? ඒක නාම ධර්මයක්. ඒකේ ස්වરૂපය මොකද්ද? ඒකත් වහ 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 බිලි බිලි කියන විදිහ යනවා. සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යන අවස්ථාවකුත් එනවා. දැන් මේක සමාධිමත් සිතකින් තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ දේශ බලලා ඒවා තමාගේ සිතට පෙනෙපෙනී දැකිය යුතු කරුණු මම මේ කියන්නේ. දැන් මේක දකිනකොට දැන් තමන්ගේ ශරීරයේ දේශ බලන්න. බලන්න මේ ශරීරය කියන්නේ මොකද්ද කියලා ඉතින් බලන්න. බලනකොට තමන්ටම අවබෝධ ලැබෙන්නට ඕනේ මේ ශරීරයේ දෙස බලනකොට සිතට නැතිවේ සටහනක් නිමිත්තක් වැටෙනවා. ඒ නිමිත්ත දැක්කේ දර්ශනේ වුණේ නැත්නම් ශරීරයේ තියෙනවද කියලා තමන් දන්නේ නැහැ. මේ ශරීරයේ පිළිබඳව දැනීමක් පහළ වීම තමයි මෙතන මේ ශරීරය කියන්නේ. මම මේ කියන කරුණ හිතන එක නෙවෙයි තමන්ට අවබෝධ ලා පෙනෙන එකයි අපි වටේ නැවත අපි ඒක කියවා. කියන්නේ ඒකේ තියෙන වැදගත් භාවය නිසා. ඊගෙන පේනකොට තමන්ට තේරෙන්න ඕන මේ රූප ස්කන්ධයම කියන්නේ නාම ස්කන්ධයක් නේ නාම ධර්මයක්. එතකොට පංචස්කන්ධ ලෝකයේම එකම නාම ධර්මයක් බවට පත් වෙනවා. නාම ධර්ම රූපේ මොකද්ද? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, නැති වුණාට පස්සේ කිසිවක් මේතරවන්නේ මගේ වගේමයි ලෝකේ යන්තා දිව්‍යෝ රූපාත්මයෝ මාරයෝ මනුෂ්‍යෝ අමනුෂ්‍යෝ තේසා සත්‍යෝ කොහොම සිදෙනවා මොන ලෝකේන ශිෂ්ටියන් දර්ශනයක් එවැනි අත්දැකීමක් ලබන්නට පුළුවන් භාවනා කර්මද්දුරු හෝදී නේද තියනවා. දැන් මේක අත්දකින්නට බැරි වුණා කියලා හිතන්නේ බැරි වුණා නම් හේතු වෙලා තියෙන්නේ පංචස්කන්ධයේ නියම තත්ත්වය තාම අවබෝධ කරගෙන නැහැ. සුභාමුදෝ දස්සනයි සූත්‍රයක විනෝකම සූත්‍රයේ දුකද සූත්‍රයක රූපං වික්ඛේ සමන්නේසීති යාවතා රූපස්ස ගති වේදනං සමන්නේසීති යාවතා වේදනාය ගති ආදී වශයෙන් සංඥා සංකාරේ විඥාන සමන්නේසීති යාවතා සංඥාය ගති සංකාරේ ගති විඥානස්ස ගති රූපේ ස්වરૂපේ තිබෙන තාක්කල් රූපේ විමසෙන්සා ගතියේති වේදනාවේ ස්වરૂපේ තිබෙන තාක්කල් වේදනාව විමුක්ත වෙනසක් බැලිය යුතුයි.
සංඥා සංඛාර විඥාන වල ස්වરૂපයේ තිබෙන තාක්කල් ගතිය තියෙන තාක්කල් අපි ඒක සමන්නේසී අපි බලන්නට ඕන විමසන්නට ඕන විමසීම සහ දකින්නට ඕන මොකද්ද රූපේ ගතිය කියන්නේ ස්වභාවයෙන්ම රූපය උපතීතිකෝ මෙච්චේ තත්මා රූපන් දිගේ මුච්චති නිරන්තරයෙන්ම විවිධ ප්‍රත්‍ය නිසා ඒකට ප්‍රතිවිරුද්ධ ප්‍රත්‍ය ධර්මයන් නාවට පස්සේ නැති නැති යන හරියට ඉතිපන්දම බින්දරට පස්සේ කියපු ගමන් ඉතිපන්දම උඩු වෙනවා විරුද්ධ ප්‍රත්‍යක් ආව ඉතිපන්දම පිටින්ට උඩු ඒ වගේ මේ රූපේට විරුද්ධ ප්‍රත්‍ය ධර්මයක් ආවට පස්සේ පවතින්නට බෑ කඩාගෙන හැදෙනවා නැත්නම් ඉදී විදී යනවා ඒකේ රූපේ ගතිය අනිත් එක ස්වභාවයෙන්ම රූපේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒක තමයි ඒකේම ස්වභාවික ලක්ෂණ නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන්නේ තවත් එකක් තමයි මේ රූපේ ඇති වෙන්න හේතු තිබුණාම හේතු තියෙන තෙක් උපදිනවා හේතු නැති වෙනකොට නැති වෙනවා ඒක තමයි මේ රූපේ තියෙන්නේ ස්වභාවය ගති තවත් එකක් තමයි මේ තමන්ගේ පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධයේ තියෙන රූපයි ලෝකේ යන්තා සත්‍යංගේ රූප තියෙනා නම් ඒ සත්‍යංගේ රූපයි බාහිර ජීවි රූපයි ඔක්කොම දහස් වශයෙන් ස්වම වෙන එක ඒකත් රූපේ තියෙන ගතියක් ඊළඟ එක තමයි රූපේ බිඳිබිඳී යනවා ඒකත් රූපේ තියෙන ගතියක් ඒ කිය තවත් රූපේ ගතියක් තමයි චිත්ත අරමුණුනේ නැත්තම් රූපේ නොපෙනී යනවා විභූති රූපං කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා රූපේ නොපෙනී යනවා රූපේ නිරුද්ධ වී යනවා නිරුද්ධ වී යනවා රූපස්සත්තංගමේ රූපේ නිරෝධේ දකින්න දෙයි කියලා බුදුහාමුදුරුවෝ කියේකෝ අවස්ථා ගොඩාක් තිබෙනවා මේවා රූපේ ගති ඉතින් රූපේ නිරුද්ධ වී යනකම් රූපේ දකින්නවා කියන්නේ රූපේ පිටර පේන්නට නිවී යනකම් රූපේ විවසන්නට ඕන වේදනා සංඥා සංඛාර විඥාන සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී යන තෙක් නිවී යන තෙක් ඒව විමසන්නට ඕන සමන්නේෂිති ගැන විමසෙවිසා බලන රූපං සමන්නේෂිති යාවතා රූපස්ස ගති රූපේ ගතිය තියෙන තාක්කල් රූපේ විමසන්න වේදනා සංඥා සංඛාර වල ස්වરૂපයන් ගතියන් තිබෙන තාක්කල් ඒව විමසන්නව ඉතින් මේ ගැන දීර්ඝ විස්තර කරන අන්තය පහක් පහක් විස්තර කරන එක 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 කමකට සැපය ගන්නෙ කිය එතකොට ඒ අවබෝධයේ මේ ආගේ චිත තුළ ඇත්ත කියලා උපකල්පනය කරමින් එයින් එහාට කළ යුතු කොටසයි මේ කියන්නේ. දැන් මේ රූපේ සම්පූර්ණයෙන් අවබෝධ වෙලා නම් තමන්ට තේරෙන්නේ ආනාපාන සති භාවනා කරනවා කියලා හිතමු නැත්නම් පින්බේන කියලා භාවනා කරනවා කියලා හිතමු. ආනාපාන කරන විට ආස්වාද ප්‍රස්වාදයට අනුකූලව ශරීරයෙන් ඉස්සෙනවා පහත් වෙනවා. දෙන්නේ මැක්ලින් කරන කෙනෙකුට වුණත් අත්දකින්න පුළුවන් මුළු ශරීරයෙම ඉස් වෙනවා පහත් වෙනවා මේක දෙතන ටික වෙලාව බලන්නකොට මුලදී තිබුණ රූප කොටස අගට අගට යනකොට ටික කැඩි කැඩි යන හැටි දකින්න පුළුවන් අපි ආශාවට කරන මුළු ඇඟම ඉස්සරහට තින්දිමින් යන අර මුලින් තිබිච්චේව නැති යන සාස්ත්‍රාස කරනට මුළු ශරීරයම හැකිලෙනවා හැකිලෙනකොට අර ඉස්සර පින්දි කටි මනුෂ්‍ය ශරීර ස්වરૂපේ පහලට අඩුවේ යදියා මේක ඉස්සෙල්ලා දකිනවා ඒ දැක්කට පස්සේ අර ඉස්සරහට පින්දි කුම්බි යන ශරීර කොටස දැක්කනි සිතකින් ඒ සිතත් ඉස්සරහට යනකොට පළමුවෙන් තිබුණ සිතවිලි ඔක්කොම නිරුද්ධ වී යන හිගිනිය පහළට ශරීර කොටස් හැකිලි වෙනකොට ඉහළින් තිබුණ ශරීර කොටස් දැකපු සිටිවිලි ඔක්කොම ගිලිහිගිලියා. එන්න මේ තත්ත්වය දකිනකොට සමහර රූප කොටස් නිරුද්ධ වී ගොස් තමන්ගේ සිතට නොඇති යන්නට පුළුවන්. එතකොට සිදෙන රූප කොටස් වලට පමණක් අවධානය යොමු කළ යුතුයි. එහෙම අවධානය යොමු කරගෙන ඉන්න විට සමහර විට මුළු රූපෙම නොපෙනියා. මේ රූපයෙන් නොපෙනී ගියොත් එහෙම තමයි වාඩි වෙලා ඉන්න ශීත් එකට අවධානය යොමු කරන්න මේක රූප කොටස මේකේ ස්වરૂපයක් මේකේ ගතියක් මේකයි ඒ කියන්නේ මේ තමන්ගේ ශරීරයේ රූපයේ කොටසමයි කියලා ඒ අවබෝධය තව දීර්ඝ කරනවා ඊට පස්සේ තමන් ඉඳගෙන ඉන්න කොටෝ හරි මොකක් හරි ආසනේ පොළොවට සම්බන්ධ වෙලා තියෙනවා පොළොවේ ස්වરૂපය මොකද්ද ඒකත් සේමයි පොළොවේ තියෙන විවිධාකාර ගොඩනැගිලි ගස් කොළන් ආදී දේවල් මේ ස්වરૂපය මොකක්ද මේකේ සත්‍යත්වය උපයි මේ විදිහට මුළු විශ්ේතන මේ අදහස පතුරව හරිනේද සුඤ්ඤතෝ ලෝකං නවෙක්කස්සෝ මුළු ලෝකයෙන්ම ශූන්‍ය වශයෙන් දකින්නයි අපි මේ කරන්නේ එහෙම කරනකොට මුළු ලෝකයෙන්ම සම්පූර්ණයෙන්ම ලුණු කැටයක් ගෙවි කියාසේ
වතුරට ලුණු කැඩයක් දාපුවම ලුණු කැඩේ තියෙනවා කියලා පේනවා. දියෙලා ගියාට පස්සේ ලුණු කැඩයක් තිබුණාද කියලා දන්නේ නැහැ. ඊට අපේ සුදු ලුණු කැඩයක් නම් අපි දිවේ ගියේ නැත්නම් ඒක ලුණු රසයි කියලා අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මේ පිරිසුදු වතුරක් තමයි තියෙන්නේ. ඒ වගේ මේ ශරීරය සහිත මුළු විශ්වයේම තියෙන රූප කොටස් සම්පූර්ණයෙන්ම නොනැති ප්‍රශිෂ් භාවයකට පත්වෙන රූප ශූන්‍යතාවයකට දකින්න පුළුවන්. මේ කතාව දක්වන ආනන්ද සප්පාය කියලා සූත්‍රයක බුදුදහම තේමේ වාගේ මේ විදිහට. අර මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයේදී කොමිටරම් විස්තරය අවිස්සාව වරංගිනතෝ රූපමූලකතෝ සිනාගාරදතෝ ඉතිපටිසංජිකතේ ශුන්‍ය මිදන්නත් වෙනවා අත්දිනවා. සස් හේවම් පටිපන්නස සම්බහුල විහාරිනෝ ආනතනේ තිස්සම් පසීද සී සම්පසාදී සතේ ඒතරෙහිව ආසින්තඤ්ඤායතන සමාපද්ද සී පඤ්ඤායව අධිමුච්චති. මේ විදර්ශනා භාවනා තුළින් අරූපාවක ධ්‍යානය වල ධ්‍යානයි නැත්නම් මාර්ගඵල ලැබෙන ඇති දක්වන ආකාර තමයි ආනිද්ද සප්පාය සූත්‍රයේ තියෙන ඒ එක කරුණක් ඔය අපි කියේ. දැන් සුදුසු භාවනා කරන ස්ථානයේ ගිහිල්ලා ආරණ්‍යයන් ගහක් මුලා ශූන්‍යාගාරය තමයි ගේම උන ශූන්‍යාගාරය තමයි කිසි කෙනෙකුගේ කඩදර බල සම්පතුළු නැත්නම් හිස්තනක් නෑ. ඒ දැනෙක භාවනා කරන විට මෙලෙසින් නොවන ශීපත් කරන ශුන්‍ය මිදන්නත් පේනවා අත්දිනේනවා. ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් නොවන නිසා මේ ඔක්කොම ශුන්‍ය මිදන් මේ ඔක්කොම ශුන්‍යයි කියලා. ඒකයි අපි අර කියන්නේ ශුන්‍යතෝ ලෝකං නවිස්සස්සු. මේ මුළු ලෝකයෙන් ශුන්‍ය වශයෙන් දකින්නේ. මෙන්න මේ විදිහට මේක නැවත නැවත ප්‍රගුණ කරන විට සබ්බහුල විහාරිනෝ බොහෝ කොට ඒක දැක දැක වාසය කරනවා. ඒකද යන්නේ. ඒකනේ සබ්බහුල විහාරිනෝ කියන්නේ. ආකින්චඤ්ඤායතන සමාපජ්ජති නැත්නම් ඔක්කොම ලෝකෙම හිස්සලා ගිහලා කිසිම දෙයක් නැති තුන්වෙනි අරූපාවචර ධ්‍යානයට උනත් යන්නට පුළුවන්. නැත්නම් පඤ්ඤාය වාදිමතේ නුවණින් දැකලා නිවන අවබෝධ කරගන්නත් පුළුවන්. පහත් ඵලේ උනත් ලබන්න පුළුවන්. මිනිසා මේ විදිහට තමන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ විශේෂම රූපස්කන්ධය පාදක කරලා අනිත්‍ය නිරෝධයට යන ආකාරයේ දැක දැක ඉන්නකොට මුළු විශ්වයම ওই විදිහට නිරුද්ධ වී යන ආකාරයේ දකින්න පුළුවන්. මේක දැක්කට සම්පූර්ණ ශූන්‍යතාවයක් දකින්නේ නැහැ එවැනි පුද්ගලයා. තමන්ගේ සිිතේ ප්‍රවණ තියෙනවා. මේ හේතු රූපේ මොකද්ද? ඒ ශූන්‍යතාවේ අත්‍යකින සිතේ ස්වરૂපේ තමයි එතන සංඥාවක් තියෙනවා, දැනේ කියන්නේ හැඟීමක් තියෙනවා. එතන සිහින් වේදනාවක් තියෙනවා. එතන තිබෙනවා දැනීම මාත්‍රයක් විඥාන ස්කන්ධයක්. එතන තියෙනවා සංස්කාර ධර්ම. නමුත් ඒකේ තරම් ප්‍රකටව තේරුම් ගන්නට බැහැ ගැඹුරු ප්‍රඥාවක් නැත්නම්. ඉස්සමත්ම ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට විස්තරමයි ඒකේ තියෙන සංස්කාර ස්කන්ධ තේරුම් ගන්න පුළුවන්. සංස්කාර ස්කන්ධයටයි ධර්ම තේරුම් ගත හැකි ගන්නේ එවැනි සියුම් ප්‍රඥාවක් ඇති කෙනෙකුට විතරයි. එතකොට ඒකේ නිසා ඒකේ තියෙන වේදනාව, සංඥාව, විඥාන කියන කොටස් තුන පහෙන් තේරුම් ගන්නට පුළුවන්. අර හිස් භාවයේ දකින අවස්ථාවේ තියෙන නාමත්‍රේ ස්වરૂපේ මොකද්ද? ඒකක් ඇති වී ඇති වී නැති වී නැති යන ධර්මයක්. ඒකේ වේදනාවක් තියෙනවා, ඒක වෙනම ධර්මයක්. ඒකේ සංඥාවක් තියෙනවා. සංඥාව කියන්නේ ඒ ශූන්‍යතාවයේ දකින එකමයි එතන තියෙන සංඥාව. වෙන එකක් නෙවෙයි. ඒකේ තියෙනවා විඥානයක්. ඒක තවත් ධර්මයක්. දැන් මුළු විශ්වයම මේ හිස් භාවයේ සිටගෙනයි මේක දකින්නේ. එතකොට මේක හරියට ඒ කරුණුතන දැනලා ඒ සංඥාව වේදනාව විඥාන කරුණුතන දැකලා මේ එකක්වත් නිත්‍ය දේවල් නෙවෙයි, මේ ඔක්කොම අනිත්‍ය නිරුද්ධ වී යනවා, තව ටිකකින් නැතිලා යනවා, නැති වුණාට පස්සේ මොකක්වත් නම කියලා ගන්නට මගේ කියලා ගන්න හිතුවන්නේ මේක විතරයි. මේ වෙලාවේ ශූන්‍යතා දර්ශනය පමණයි මමගේ කියලා ගන්න දෙwidetildeලා තියෙන්නේ. ඒක නිරුද්ධ වෙලා ගියාට පස්සේ මමගේ කියලා ගන්නට කිසිවක් නැහැ. ඒක නිසා සම්පූර්ණම අනාත්. මෙන්න මේ අනාත්ම දර්ශනය හරියට පැහැදිලිව සිතට අවබෝධ වෙලා මේක අනිත්‍ය වූ අනාත්ම වූ සංස්කාර ධර්මයක් කියලා අවබෝධ වුණ තෙහි ගියොත් එහෙම ඒ ශූන්‍යතාවෙ ඉක්මවා යන්නට පුළුවන්. එතකොට නිවනට සිතපත් කරගන්නට පුළුවන් කෙනෙකුගේ පාරමී ශක්තියක් තිබෙනවා. දැන් මේ විදිහට පංචස්කන්ධ ධර්මයන් අනුව බලලා ඒ පංචස්කන්ධ ලෝකයේ ශූන්‍ය වශයෙන් දකින්නටත් නොහැකි නම්
සුඤ්ඤතෝ ලෝකං නවික්ඛස්සෝ ලෝකේ ශූන්‍ය වශයෙන් දකින්නේ කියලා නිකේ ලෝකේ කියන්නේ කන්ද ලෝක ධාතු ලෝක ආයතන ලෝක කියලා අපි කියවා. දැන් මේ දෙකක් මේ දක්වා කතා කළේ ආයතන ලෝකයයි පංචස්කන්ධ ලෝකයයි. ධාතු වශයෙන් බලන්න. ධාතු වශයෙන් බලනකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු එක කොටස. විඥාන ධාතුව තවත් කොටස. මුළු විශ්වයේම යන්තා සත්‍යෝ සිටිනා යන්තා පජීවි වස්තුන් තියෙනවා නම් යන්තා ලෝක පවතිනවා නම් මේ සෑම රූප කොටසකම පවතින්නේ ඔය පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් හතර සහ ආකාශ ධාතුව පමණයි. වෙන දෙයක් නෙවෙයි. මේක හරියට අවබෝධ කරගන්න ඕන මේ ධාතු විනා සත්‍යෝ පුද්ගලියෝ නෙවෙයි. ධාතු කියන එකේ තේරුම ඒකයි සත්‍යයේ පුද්ගලයක් නොවේ කියන එකයි ධාතු කියන වචනේ අර්ථය. එම නිසා මේ සියල්ලම රූප ධර්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. එහෙම මම කියනවා නම් මගේ කියනවා නම් මගේ ආත්මයක් කියනවා නම් නැත්තම් මෙතන ගැහණියක් දෙපින්නේක තිරිසංසතෙක් යමනුෂ්‍යෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් මාරේක ආදී විවිධාකාරින් අපි ඒවා සංඥාවලින් හඳුනා ගන්නවා නම් ඒ සියලුම සංඥා නාම ධර්මයේ ඒක තේරුම් ගන්න. පඨවි ධාතෝ කියන්නේ නාම ධර්මයක්. ආපෝ තේජෝ වායෝ ආකාශ කියන්නේ නාම ධර්ම. ඒවා රූප ධර්ම තමයි. නමුත් ඒවා ගැන සිතිවිලි පහළ වීම නැර මෙතන වෙන දෙයක් නෑ. පරමාර්ථ ධර්ම ස්වરૂපේකයි. අන්නේ පරමාත්ම ස්වરૂපේ හරියට දැක්සනේ වෙලා මේ නාම ධර්ම සියල්ලම අනිත්‍යයි නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි නැති නැති යනවා. නිරුද්ධ වෙවි ගියාට පස්සේ මේවා කිසිවක් හේතවන්නේ නැහැ කියන පරිය අවබෝධය දැක්කොත් එහෙම පිනී ගියොත් එහෙම අර සිය පෝෂෝණය සාධර්ෂණය දෙකක්පත් කරගන්න පුළුවන්. ඒකට ඔය කියපු ආකාර තුනෙන් කවරකින් හරි ශූන්‍යතාවයට පත් කරගන්නටත් නැහැ කියුණොත් ආසන වශයෙන් ශූන්‍යතාවයට පත් කරගත හැකි තවත් ආකාරයක් මම කියනවා. මේ ආකාර ගොඩක් තියෙනවා. මේ කීපයක් පමණයි මේ ප්‍රකාශ කරන්නේ. සක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවහාතන, කායතන, මනායතන. ඇහැ තියෙනවා. ඇහැත් හා සම්බන්ධ 15 වෙනි සිටිවිලි රාශියක් ඇති වෙලා නැති වෙලා යනවා. ඇහැට රූපයක් වෙනවා. චක්ඛු විඥාන ආදී සිටිවිලි ධර්ම නාම ධර්ම ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා. ඒක වෙනම කොටසක්. තමන්ගේ මේ පංචස්කන්ධ ලෝකයේ මේ කෑලි 6කට කපලා වෙන් කරන්න සාදන්නේ. කන තිබෙනවා. කන සම්බන්ධ සිටිවිලි පහළ වෙනවා. කන ශබ්දයව, ඒකෝත විඥානයව, සෝත සංපස්සයව, සෝත සංපස්සදා වේදනාව, ඒ වගේම ශබ්ද සංඥා, ශබ්ද සංචේතන, ශබ්ද දිට්ඨක, ශබ්ද විචාර, ශබ්ද සංහා, ඒහා පිළිබඳ වෙවිද්ද චිත්ත සංස්කාර දන්න ඔක්කොම තවත් කොටසක්. ඒක වෙනම දෙයක්. මේ ඔක්කොම හේතුන්ගෙන් අටකට ධම්මතාවය. නාශයත් ගන්ධසුමනද ගැටීමේ නිසා පහළ වෙන සියලුම නාම ධර්ම තවත් කොටසක්. දිවහා සම්බන්ධ වෙන සියලුම නාම ධර්ම දිව කිව්වහම දිවක් නාම ධර්මයක් කියලා මම කලින් කිව්වා. ඒ සියලුම නාම ධර්ම තවත් කොටසක්. මුළු කයම ඒක නාම ධර්මයක්. මුළු කය හා සම්බන්ධව පහළ වෙන සිටිවිලිත් ඔක්කොම නාම ධර්ම. නාමස්කන්ධේ විඥානස්කන්ධේ කියන්නේ මොකක්ද? ඒකත් තනිකර නාම ධර්මයක්. මෙන්න මේ කොටස් 6 පැත්තට පිටින් නැයින් කරන්නේ. අශ්‍රහ සම්බන්ධ නාම ධර්ම. වෙනම කොටසක් ඒක පැත්තට නැයින් කරනවා සිතින් සමාධියෙන්. අනහ සම්බන්ධ නාම ධර්ම තවත් පැත්තට නැයින් කරනවා. මේ විදිහට ඉන්ද්‍රිය 6 සම්බන්ධ නාම ධර්ම 6 පැත්තට නැයින් කරාට පස්සේ ওই කොටස් 6ම නිවි යනවා. ඒකට පස්සේ මුළු විශ්වයම සිතේ දර්ශනය වන්නේ භාවනා දීම කෙරෙහිද සම්පූර්ණයෙන්ම ශූන්‍ය දර්ශනයකට සිතපත් කරගන්නට පුළුවන්. ශුන්‍යතෝ ලෝකන්න වික්කස්සෝ මොග්ගරාජය සදාසතෝ අත්තානු දෙක්ඛින් මෝහච්ච ඒවම් මච්චකරෝසියා. මේ නැවත නැවත ඉපදෙන එක ඉක්මවා යන්නට නම් ආත්ම දෘෂ්ටිය ගලවන්නට ඕනේ. මුලින් ගලවුවා වගේ ගහක් මුලින් ගලවනවා. මෙතන ආත්ම දෘෂ්ටිය කියන්නේ සක්කාය දිට්ඨිය නෙවෙයි. මෙතන ආත්ම දෘෂ්ටිය කියන්නේ අදහස් කරන්නේ අස්මිමානේ. අස්මිමානේ නිරුද්ධ කළොත් පමණයි නැවත ඉපදීම නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. ඒක නිරුද්ධ කරන්න නම් අනිවාර්යයෙන්ම රහස් වන්න ඕනේ. පහල මාර්ගඵල ආදීකට කිසිසේත්ම ඒක කරනවා කියලා හිතන්නවත් බැහැ. එම නිසා ඒක ගැන විස්තරයක් කරනවා නේ යන්තම් මේ දේශනාවට අදාළ නිසා කරුණිකේකම් මතක් කිරීම පොම්නයි මේ සඳහන් කරන්නේ. දැන් අර ආකාරයෙන් මුළු විශ්වයේම ශිෂ්ටියේ දර්ශනයක් වශයෙන් තමයි දේශිතේ තේනවා. මුළු ලෝකයේ කිසි මුළු විශ්වයේම කිසිම තැනක කිසිම සත්‍යයක් නැති බව තමයි තේරෙන්නේ.
සමන් කිසි කෙනෙකුට සම්බන්ධයක් නැහැ. කිසි කෙනෙක් සමන් සම්බන්ධ නැහැ. මොකද සමන්ගේ මුළු විශ්ව ලෝකෙම ඉස්සලා ගියන්න බාහිර ලෝකයක් ඉස්සලා ගිහිල්ලා. නෑ දෑකම්, මිත්‍රකම්, සම්බන්ධකම් මොකක්වත් එතකොට පිළිගන්නට බෑ. මේක වෙන කිසි කෙනෙකුගේ නෙවෙයි. සමන්ගේ නෙවෙයි. වෙන ලෝකයේ කිසි කෙනෙක් සමන්ට අයදු නෑ. සමන් වෙන කිසි කෙනෙකුට අයදු නෑ. මුළු ලෝකෙම හිස්තු ධර්ම වශයෙන් දකින්න කෙනා දැන් මෙසේ මිනිස්මහරයකට පත් වෙලා සිටින්නේ අස්මිමානයේ දුරු කිරීම සඳහා මේක තුළ තියෙනවා මම කියන හැඟීම ඇඟියා. මේ එවැනි සත්‍යයට පස්සේ කෙනෙක් කල්පනා කරනවා මම දැන් ඔක්කොම ඉවර කරලා තියෙන්නේ අස්මිමානය නිරුද්ධ කරලා රහත් වෙලා ඉන්නේ කියලා. එහෙමත් හිතාගන්නත් පුළුවන්. එහෙම හිතාගත්ත අය ලෝකේ ඉන්නා. මේක අයින් කරන්නට බලාපොරොත්තු තබාගෙන බෑ කොහෙත්ම. බලාපොරොත්තු තියාගෙන නෙවෙයි අනපේක්ෂිත අවස්ථාවක මේ ඉක්මවා යා යුතු වන්නේ. ඒක ඉක්මවා යන්නට නම් ධර්මයේ පවා පැත්තකට කියන්නට සිදු වෙනවා. මේ දක්වා අද්දක දෙක ආපු ධර්මයක් පැත්තකට කියන්නට වෙනවා. ඒ ධර්මයේ අද්දක වූ මාර්ගයක් පැත්තකට සිටියබන්නට වෙනවා. ලෝකේ යම්තා ධර්මතාවයන් තියෙනවා නම් අදිනේ කියන සංගත සංගත ධර්ම සියල්ලම සිතින් පැත්තකට අයින් කරන්නට ඕන. සියල්ලම සිතින් අත්හරින්නට පටිච්ච සම්බන්ධය කරන සියල්ලම සිතින් අත්හරින්නට පුළුවන් වන්නතෝ. එහෙම පුළුවන් වන්නට නම් යථාභූත ඥාන දර්ශනයක් තමයි සිත තුළ ජනිත වී යුතුයි අනිවාර්යෙන්ම. මේ කියන්න තබාගෙන කවදාවත් සැනසීමක් නිවීමක් සදාකාලික සුවයක් ලබන්න බෑ. මේ ඔක්කොම දුක්ඛ සත්‍යයක්. මේක පවතින එකමයි දුක. මේක පවතින එකමයි දුක ලබා දෙන හේතුව දුක්ඛ සංදේශස්තිය. මේ සත්‍ය ධර්මය ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව සිත දියුණු වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෙන කෙනෙක් විශේෂිත අවුරුදු ගානකින් පස්සේ හරි ඒ තත්ත්වයට දියුණු වෙනවා. දිනේලා තියෙනවා නම් මේ සියල්ලම සිතින් අයින් කරනවා කියන හැඟීම හැම වෙලාවෙම සිත තුළ තියෙනවා. මේ සියල්ලම නිවි යනවා නම් ඒකයි හොඳ කියන අදහසක් සිත තුළ නිරායාසයෙන් ජනිත වෙලා තියෙනවා. එවැනි කෙනෙක් අනපේක්ෂිත අවස්ථාවකදී ඒ කියපු අවස්ථාන විශ්වශූන්‍යතාවයක් කියලා මම හඳුන්වන ලබන ඒ ධර්මතාවයේ තියෙන ස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය අත්දකිනවා. අත්දකිනකොට ඔය සියල්ලම කඩාගෙන හැදෙනවා. ඊට පස්සේ විමුක්ති සිතක් වෙන කෙනෙකුට උද්ගත වෙනවා. අන්න එවැනි විමුක්ති සිතක් උද්ගත වෙච්ච කෙනාට තේරෙනවා සමාගයේ සිතවල අස්මිමානය කියන එක මම කියන හැඟීම ගෑවිලාවක් නේ. හිතනවා නෙවෙයි ගෑවිලාවක් නේ. ඒකකොට මම මෙහෙම භාවනා දියුණු කෙනෙක් රහත් කෙනෙක් මේ හැඟීම් ගෑවෙනවා කියලා හිතන්නේවත් හිතෙන්නේවත් නෑ. හිතන්නටත් බෑ. මොකද අස්මිමානය කියන්නේ මානෙ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යාමක්. සම කිරීමක් නෑ, උසස් කිරීමක් නෑ, පහත් කිරීමක් නෑ එවැනි කෙනෙක් විශේෂ දතුල. අන්න සම කරලා බලන්න යන්නේ නෑ. අන්න ඒකට වඩා උසස් කියලා දකින්න යන්නේ නෑ. අන්න ඒකට වඩා පහළ තත්ත්වයක් කියලා එහෙම දර්ශනයකට සිදු තුල නෑ. එවැනි කෙනාට දැන් අත්හාන දෙකින් උහස්සේ ඒව මච්චතරෝෂියා මේ නැවත නැවත ඉපදෙන ජරා මරණේ ඉක්මවා යන්නට පුළුවන් කියලා බුදුහාමුදුරු කියන්නේ. මේ ජරා මරණේ ඉක්මවා යන ආකාරය දකින්නට පුළුවන් එවැනි කෙනෙකුට පමණයි. ඒ කියන්නේ දරාව නැවත ඉපදීම නිරුද්ධ වී යන ආකාරය. ඒක දකින්නට නම් ඒ විමුක්ති සිත උද්ගත උපෝපු බෝධිගලයා දැන් පැහැදිලිව අවබෝධයලා තියෙනවා. මේ විමුක්ති සිතේ හැරෙන පවතින්නේ ප්‍රතිසන්දි විඥාණය ගැන දුන්න කම්ම ශක්තිය තියෙන තාක්කල්, ඒ වගේම මේ පණතික ප්‍රාණයේ පවතින තාක්කල්, ඒ වගේම සිතේ ක්‍රියාදාමයේ පවතින තාක්කල්. මේ එකක් හෝ නිරුද්ධ වී ගියාට පස්සේ විමුක්ති සිතට බව පවතින්නට ඇති කමන්නේ. අද නිින්දට පත් වුණොත් සී නැති කළොත් එහෙම විමුක්ති සිතක් අත්දකින්න කෙනාට විමුක්ති සිතක් අත්දකින්නට බැහැ. ඒක කිසිම සංස්කාර ධර්මයක එල්බ නොගත් සිතක්. සියලුම දේවල් වලින් ඈත් වෙච්ච සිතක්. නිවන ඈත් කරන පවතින සිතක්. සම්පූර්ණයෙන්ම විමුක්තෝ නිදහසෝ සිතක්. ඒක තමයි උපරිම වශයෙන් කතා කරනවා නම් චේතෝ විමුක්තිය කියලා සඳහන් කරන්නේ. චේතෝ විමුක්තිය කියන එකට වෙනත් අර්ථ තියෙනවා. නමුත් මේ උපරිම වශයෙන් කතා කරනවා නම් මේකට තමයි අකුප්පාව චේතෝ විමුක්තිය කියන්නේ. නොසැලෙන චේතෝ විමුක්තිය. එහෙමනි කෙනාට මේ පංචස්කන්ධ ධර්මයන් පවතින එකම මහා දුකක් කියලා තියෙනවා. ඊට අමතරව තමන්ගේ පණ ටික පවතින එක තමයි දුක්ඛ සම්පේසත්‍ය කියලා තේරුම් අරගන්න.
දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ තණ්හාව අවිජ්ජාව ආදී කර්ම ඒවා කලින් ප්‍රේරණ කරලා තියෙනවා. මේ පුද්ගලයාට දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ පණ ටික තියෙන නිසා. පණ ටික තියෙන නිසා තමයි ඔක්කොම දුක් විඳින්නේ තියෙන්නේ. නැත්නම් මොකක්වත් නෑ. ඒ නිසා ප්‍රාණී පැවැත්ම දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් දකිනවා. ප්‍රාණී පැවැත්ම පවතින්නේ කම්ම සත්‍ය කියන නිසා. ප්‍රතිසන්දි විඥානයේ වෙනදුන කර්ම සත්‍ය කියන එක. ඒක දුක්ඛ සමුදය සත්‍යයයි. ඒක නිසා මේ දුක්ඛ සමුදය සත්‍යය පවස්සාගෙන යන්නට හේතු පාදකෝ මේ කර්ම කෙරෙහි පුදුමන කලකිරීමක් ඇති වෙනවා. අනු මාත්‍රයකවත් ඇලීමක් බැඳීමක් නැතුව කුසල කර්මයි හෝ නැත්නම් කර්මයක් පිළිබඳව කිසිම ඇලීමක් බැඳීමක් නැහැ. මේ පංචස්කන්ධ ධර්මයන් මේ විමසිතේ පැවැත්ම පවා පැවැත්මට පවා කලකිරීම සිදෙන. ඒකයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සබ්බ සංඛාරයේ අනිත්‍ය සංඥා කියන එක විස්තර කරනකොට පත්මාන් වික්‍රේ සබ්බ සංඛාරයේ සංඥා ඉද වික්‍රේ වික්‍රෝ සබ්බ සංඛාරයේ සුගත සීගති සබ්බයිති ජීවිච්ඡති කිය. විශීලවම ධර්ම කෙරෙහි කලකිරීමකට පත් වෙනවා. ඊට අමතරව එයාට එවැනි කෙනෙකුට මේ ලෝකයේ කිසි තැනක මේ ප්‍රතිසංවි විඥානයේ ගිහිල්ලා නොයපදී ඉතිරි කියන ඇදීම කාලෙද්දී මොකද ප්‍රතිසංවි විඥානයේ ගිහිල්ලා පවතිනවා කියන්නේ මේක පවතින එකම දුකක් නම් දුකට පැවැත්ම. කොයි ලෝකෙ පතන ගියත් ප්‍රතිසංවි විඥානයේ තියෙනවනම් ඒක නැත්තටම නැති යාම සපස් කියලා දකින පුද්ගලයාට ඒක පවතින එක දුකක් වශයෙන් දකින. උපරිම වශයෙන් අනාගාමීලා සුද්ධාවාසයේ උපදිනත් එතන ප්‍රතිසංවි විඥානයි පංචස්කන්ධ ධර්මයන් තව පවතින දුකී ප්‍රවද මෙතන තියෙන්නේ. ඒක නිසා ඒකවත් ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ මුළු දෘෂ්ටි කිසිතැනක මේ ප්‍රතිසන්දි විඥානයේ පිහිටියේ නොයිති කියන අදහස සදින් එල්බගත්තු නිසා අහිත තුළ කාලෙදී ඇති නිසා සබ්බ ලෝකයේ අනබිර සංඥාව ඒ දේශිත තුළ කාවැදිනවා. ඒ කාවැදිනවා කියන්නේ හිත තුළ කැවි පවතිනවා. ඒ කියන්නේ මුල් ලෝකයේ කිසිම තැනක කෙරෙහි අභිරතියක් නැහැ, කැමැත්තක් නැහැ, රුචිකක් නැහැ, සියල්ලම සිතින් මතහරින්න පුළුවන්. ඒ වෙනි කෙනාට තේරෙනවා තමන් මැරෙනකොට සාමාන්‍ය කෙනෙක් මැරෙනවා වගේ මැරෙනවා. නමුත් විශේෂත්වයක් තියෙන්නේ මේ සියල්ලම සිතින් මතහැරලා දාලා තියෙන නිසා, කර්ම සම්පූර්ණයෙන් අයින් කරලා තියෙන නිසා, කිසිම ආකාරයෙන් චිත්ත සංස්කාර ධර්මයක් ගලන්නේ නැති නිසා නැවත ප්‍රතිසන්දි විඥානයක් ගෙන දෙන්නේ නැහැ. මේ ශරීරයේ මෙතනින් මැරෙනාට පස්සේ මේ ලෝකෙ මෙතනින් ඉවරයි. නැවත ලෝකයක් උපදින්නේ නැතිව අනාගත ලෝක මොකක්වත් නැහැ. මේ අන්තිම සිතක් නිරුද්ධ වුණාට පස්සේ නිවන කියන එකක් නැති වී යනවා. එතකොට කිසි දෙයක් මෙතනවන්නේ නැතුවම නිරුද්ධ වී යන එක දකිනවා. නිරෝධාන ප්‍රශ්නාවේ උපරිම අවස්ථාවක් දකින්නේ. ඒ නිරෝධයට පත් කරනකොට මේ සියල්ලම සිතින් නැත්තරී යනවා. පටිච්චසමුප්පාදාන ප්‍රශ්නාවේ උපරිම දර්ශනයක් දෙනකොටදලා අත්දකිනවා. එතකොට මේ සියල්ලම නිවිලා අත්හැරලා නැත්තරම නැතිලා ගියාට පස්සේ මොකද්ද ඉතිරිවන්නේ ආශාවකින් බැඳෙන්නේ. එයාට පැහැදිලිවම තේරෙනවා යෝතස්සාවේ තණ්හාය ශේෂේදාද නිරෝධෝ චාබෝ පටිච්චසමුප්පාදෝ මුත්‍ති යනාලියෝ. මේ තණ්හාවේ අනු මාත්‍රයක් පන්නතෝ දැන් ශේවි ගොස් නේද තියෙන්නේ කියන කරුණ. ඊට අමතරව මේ සියල්ලම නැත්තදම නැති ගියාට පස්සේ සංකත ධම්මයි අසංකත ධම්මයි ඔක්කොම නැති ගියාට පස්සේ මොකද්ද සිතින් අල්ලන්න දෙන්නේ උපාදාන කරන්න තියෙන්නේ. උපාදාන කරන්න කිසිම දෙයක් නැහැ. ඒ වෙනිසා මේ පුද්ගලයාට තේනවා අනුපාදා පරිනිබ්බානත්. ඒ පරිනිබ්බානත් ආයෝ අවශ්‍ය භගවති බ්‍රහ්මචර්යයන් චරිස්සාමි කියලා එහෙම ওই රතවිනිය සෝතේ දැක්කෙන්නේ. මේ සියල්ලම උපාදාන කරන්නේ නැතුව පිරිනුවන් පෑම සඳහා මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්න කියන ඒ පාඩේ අදහස චිත්තවල කිසිම උපාදානයක් නැති බව දකිනවා. දකිනකොට මේ සිත අවසාන වශයෙන් බලත්නා වූ මේ අර විමුක්ති සිතේ පැවැත්ම තමයි අභ්‍යන්තර ධම්ම අධ්‍යාත්මික ධන්නේ. එයින් පරිබාහිර අර මං කියවනේ ආයතන ලෝක, පංචස්කන්ධ ලෝක, ධාතු ලෝක ආදී වශයෙන් කියලා. ඒවා හේතුඵල මත ඔහි ඇති ඇති නැති නැති යන ක්‍රියාදාමයක්. ඒ වෙනකක්වත් තමා හෝ සමාදාය අධ්‍යයක් නෙවෙයි. සෑම එකම දුකක් දුක් ලබා දෙන සමුදයක් දුක් ප්‍රසම්භයක්. මේකත් අත්දැක සිටින්නේ. එතකොට මේ අවසාන සිත නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ ඊහා සම්බන්ධව ඒකට ගැට ගැහිලා ප්‍රතිසන්දි විඥාන ගෙන දෙන්නට කිසිම හේතුවක් නැහැ. කර්මවත් නැහැ, උපාදානවත් නැහැ, මම මගේ කියන හැඟීමක් නැහැ, ලෝකේ රැඳී සිටීමේ අපේක්ෂාවකුත් නැහැ. සියල්ලම අත්හැරලා සියල්ලම නිරුද්ධ වී යන නිසා මෙන්න මේ තත්ත්වයේ දකින බුද්ධයාට පැහැදිලිවම අත්දකින්නට පුළුවන්. එයාට තේරෙනවා මේ සියලුම ධර්මයන් නිවි යාමෙන් දක්නා ප්‍රවිනවන කියන්නේ මෙන්න මේකයි කියලා.
අර පච්ච සියලුම පවතින ධර්මයන් නිරුද්ධ වී ගියාට පස්සේ ඔක්කොම නැත්තටම නැති වී යන එක දක්නානුවට තමයි කියන්නේ ප්‍රේණවම් පෑමේ නුවණ කියලා. ඒක දක්න පුද්ගලයාට පේනවා ජාතිය සමා ඉක්මවා යයි කියලා. මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන් ජාතිය ඉක්මවා යන්නට පුළුවන්. ඒ ඉක්මවා යන්නට නම් ඒවන ලෝකන්නෙක්කන්තන් මේ ආකාරයේ ශූන්‍ය වශයෙන් දකින පුද්ගලයාට එමන් මච්චු රාජාන පස්සදී නැවත මරණයක් එන්නේ නැහැ, නැවත ජාතියක් ජරාවක් එන්නේ නැහැ. ඒකම දුකේ කෙළවර වෙනවා. සම්පජානස්ස පවත්තේ පරියාදානේ පඤ්ඤා පරිනිබ්බාණේ නානං කියන එක තමයි අරම කලින් කියන්නේ. ඒකදී මේ පවතින ධර්මයන් ඔක්කොම නැති වී යන ධර්මයන් දක්නා නුවණයි කියනවා පෑනේ නුවණ කියන්නේ. ඒක එවැනි කෙනෙකුට අදකින්න පුළුවන්. මේ සුව දේශනාව ගැන ඉතා කෙටි අස්සයක් අපි මේ ඉදිරිපත් කළේ විස්තර වශයෙන් කරුණු කියවා නෙවෙයි. මේ අවසාන වශයෙන් කියපු කොටස මේ අද්දකින්න නෙමෙයි. කුණත් අර මුලින් කියපු කොටස අද්දකින්නට පුළුවන්කම ලැබෙවි. නිවනට යොමු වන ආකාරයේ දේශනාව පිළිපද ගන්නට කියපු නිසා මේ දේශනාව ඉදිරිපත් කළා. ඒ අනුව පිළිපදින්න පිළිපදිනකොට සමම්ම මේව අවබෝධ කරගන්න ඕයි කියපු ඒවා. එක සැරයක් ඔය දේශනාව අහලා මදි කීප සැරයක් අහන්න 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 සමාගයේ අවබෝධය තව තවත් ගැඹුරින් ගැඹුරට පස්සන ආකාරයේ නැද පුළුවන් ඒ අවබෝධයේ පිටල තමන්ගේම අවබෝධයක් බවට පත් කරගෙන ප්‍රායෝගික අත්දැකීමක් තුළින් තමයි ඔය කියන නිවන තමන්ට අත්දකින්නට පුළුවන් වන්නේ. එසේ කටයුතු කරන නිවන් දැකීමට වාසනාව ශක්ති උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව මෙතන නිම කරනවා. කාලයේ බොහෝ ඉක්ම ගොස් දැන් ඇති නිසා දෙවියන් අපි බින්දෙම ආකාශත්තහන් කියන පාඩේකෙම ආකාශත්තහද බුම්මත්තා දේවා නාගාමයිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරන් සක්ඛන්දු ශාසනං ආකාශත්තහද බුම්මත්තා දේවා නාගාමයිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරන් සක්ඛන්දු දේශනං ආකාශත්තහද බුම්මත්තා දේවා නාගාමයිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරන් සක්ඛන්තු මං පදං සී ප්‍රාර්ථනේ කරං එිනා පුඤ්ඤ කම්මේන නාමි බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා වහන් හෝතු සම්බ දුක්ඛා සමුච්ඡතු මේකද සියලුම සර්වස්තකේ මියගේ මෙලොව යහපත කරලෝ යහපත සැල සේවා නිවන සැලසීම ලස්වාස්නා ශක්තිය දා වේවා දිවදින සේලස නිත්තං උද්ධා පචායනෝ සත්තාලෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මිනිවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉන්නාතේ සමින්ජතු සුපත්තේවා නිවන් සරදේවා